දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. රජය සහ පුද්ගලිකාංශයෙන් තරඟකාරී ලෙස වීමලදී ගැනීම අඛණ්ඩව සිදුවන පසුබිමක රජය සහතික මිල අභිබවා යමින් කීරි සම්භාවී කිලෝවක් රුපියල් 95කටත් සම්භාවී කිලෝවක් රුපියල් 75කටත් නාඩු වී කිලෝවක් රුපියල් 60කටත් මහා පරිමාණ මෝල් හිමියන් මිලදී ගනු ලබනවා. මෙරට ඉතිහාසයේ ඉහළම වීමිල මේවර අතර ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාව දක්වුවේ මෙවැනි ප්‍රතිචාරයක්. මේ වීමිල වැඩි වෙලා තියෙන්නේ කන්නේට අදාළ නිස්පාදනයේ බිඳ වැටුණා 140කින් 50කින්. නිස්පාදනයේ බිඳ වැටුණාම වෙළඳපොළට සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වෙලා තියෙනවා 140කින්. 140කින් සැපයුම අඩු වුණාම ඉල්ලුම වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. ආණ්ඩුව අලුත් දෙයක් කරලවත් එහෙම නැත්නම් පුජ්‍යලික වෙළඳපොළේ ඉන්න සිරිපාල කම්ලත් මහත්තයා හරි නිපුණ මහත්තයා හරි ඩල්ලි මහත්තයා හරි රත්න මහත්තයා හරි අලුත් දෙයක් කරලා නෙමෙයි මේ. මෙම තත්වය තුල වෙළඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබූ අයරු අද දක්නට ලැබුණා. රජයේ පාලන මිල ඉක්මවා යමින් කීරි සම්භා සහල් කිලෝවක් රුපියල් 175කටත් සම්භා සහල් කිලෝවක් රුපියල් 125ත් 130ත් අතර මිලකටත් නාඩු සහල් කිලෝවක් රුපියල් 110කටත් අදවර විට වෙළඳපොළේ අලෙවිවනවා. හාල් මිල ඉදින් දවසින් දවස වැඩි වෙනවා. ගිය සතියේ මේ සතිය අතර රුපියල් 5ක 10ක වගේ වෙනසක් තියෙනවා මේ සම්භා කීරි සම්භාවල 100ට දෙන තියෙන සුදු කැකුළු රතු කැකුළු රෝස කැකුළු ඒවා 100ට අඩුවෙන් යන මේ එන්න හැමදාම අද බලන මිල නෙමෙයි හෙට දෙන්නේ. දවසින් දවස ගණන් යනවා. महापरिमाण මේක වෙලා තින්නේ කීප දෙනෙක් විසින් කරන කුමන්ත්‍රණයක් නේ. දැන් මේ වෙනකොට V අතිරිත්‍යක් V මෙට්‍රික් ටන් මිලියන 3.2ක් නිෂ්පාදනය වෙලා තිනු. හාල් මෙට්‍රික් ටන් මිලියන 2ක්. ඒ කියන්නේ මාස 6කට හාල් තියෙනවා. හාල් හිඟියක් තියෙන්න බෑ. මේක මෝල් කාරෝඩෙක එක්ක අවුල හාල් හංගන එක තමයි ඇත්ත කතාව. මොනවා වුණත් අලුත් අවුරුද්ද ඉඳලා අපි 97ට හාල් දෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සම්පකාර සහ සතුසාරා අපි 97ට හාල් දෙනවා. අතිරික්තයක් තියෙනවා නම් මොකද පිට රටින් ගේන සූදානම්? දැන් මෙමෙනේ වැඩි මිලට වී අරගෙන මෝල් හිමියන් හාල් වැඩිම විකුණනවා අපිට පිට රටින් ගෙනෙල්ලා හරි අපිට සිද්ධ වෙනවා පාරිභෝගිකයට දෙන්න. වී මෝල් හිමියෝ යම් මිල ඉහළ දැමීමක් කරොත් උත්සවයේ සමයේදී ඒකට ඉහළ දාන්න බෑ. අපි එහෙම කරොත් ඒකට විකල්ප තීන්දුවක් ගන්න. රටේ වී වල හිගයක් නැහැ කියලා ආණ්ඩුවක් පිළිගන්නවා නම් ඒ වී ටික හාල් කරලා වෙළඳපොළට නිකුත් කරගන්න ආණ්ඩුව අසමත් නම් ආණ්ඩුව අපෝසත් නම් ඒ අපෝසත්කම වහගන්න පිට රටින් හාල් ගේන එකද හරියන්නේ. එතකොට හාල් ලිගියක් එනකොට හාල් ගිනි ගණන් යනකොට තමයි මැති හැමතුරුන්ට පුළුවන්නේ පිට රටින් කුණු හාල් ගොඩක් මෙහාට ගෙනල්ලා ගොඩ බාන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තුලේ ගුල්ල කොමිස් ගහනවා. දැන් මේ විගණන වාර්තාව 2016 දෙසැම්බර් 30 මේ විගණන කාර්යපති වාර්තාවට අනුව හාල් පිට රටින් ගෙනල්ලා හොරකම් කරලා තියෙනවා රටට පාඩු කරලා තියෙනවා රුපියල් කෝටි 1515යි ලක්ෂ 76ක් සීනු බදු වංචාවටත් වඩා වැඩි මහ බැංකු බැඳුම් කළ වංචාවටත් වඩා වැඩි එක අවුරුද්දක හාල් ගිනල්ලා ගහපු ගැයිල්ල බොහෝනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්